Did you forget who I am? I am Optimus Prime. අද අපි කතා කරන්න යන්නේ අපි Transformers franchise එකේ ඉදින් දැකපු නිර්භීතම character එකක් ගැන. ඒ තමයි Optimus Prime. Besides, who would you be without me, Prime? Time to find out. අපි මේ movies වල ඉතිහාසයේදී එහෙම නැත්නම් cartoons වල ඉතිහාසයේදී නොඑක් වූ විවිධ නායකයන්ව දැකලා තියෙනවා. ඒ අතරින් උඩින්ම ඉන්න කෙනෙක් තමයි මේ Optimus Prime කියලා කියන්නේ. ඉතින් මේ Optimus කියලා කියන්නේ තමන්ගේ ලෝකයට පණ දීම වෙනුවට අපේ ලෝකය තෝරාගෙන අපේ ලෝකය ආරක්ෂා කරපු කෙනෙක්. තමන්ගේ ලෝකයට නැවත ජීවය ලබා දීම වෙනුවෙන් ඒ සඳහා පෘථිවිය විනාශ කිරීමට ඕනෑම තරම් අවස්ථා ලැබුණත් ඒ දේ නිවැරදි නැති නිසා මේ අපේ Earth එක එහෙම නැත්නම් මේ පෘථිවිය පිටස්තර ග්‍රහලෝකයක් වුණත් ඒ දේ ආරක්ෂා කරන්න Optimus තමන්වම කැප කරනවා. ඉතින් මේ දෙයින් වුණත් අපිට මේ Optimus ගේ තියෙන නිහතමානී leadership එක දකින්න ලැබෙනවා. ඉතින් මේ වගේ විශිෂ්ට ගතිගුණ නිසා තමයි නොඑක් වූ Transformers ලා Autobots team එකට එකතු වෙන්නේ. ඒ වගේම ඕනෑම මොහොතකදී මේ Optimus වෙනුවෙන් තමන්ගේ ජීවිතය පුද කරන්න ලෑස්ති වෙලා ඉන්නෙත්. ඉතින් මේ දේවල් විතරක්ම නෙමෙයි. Optimus කිසිම දවසක තමන්ගේ team member කෙනෙක්, එහෙමත් නැත්නම් තමන්ගේ මිත්‍රයෙක්, එහෙමත් නැත්නම් කිසිම දුර්වලයෙක්වත් තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පලියක් විදියට පාවිච්චි කරන කෙනෙක් නෙමෙයි. Optimus මේ තමන්ගේ කණ්ඩායම වෙනුවෙන් තමන්ගේ ජීවිතය පුද කරන්න දෙපාරක් පත් හිතපු කෙනෙක් නෙමෙයි. ඔයාලා මීට සමාන සිදුවීම් කීපයක්ම මේ මූවිස් තුලින් දකින්න ඇති. ඉතින් මේ දේවල් වලින් අපිට පැහැදිලි වෙන්නේ එක දෙයයි. ඒ තමයි Optimus කියලා කියන්නේ නිවැරදි නායකයෙක් කියන එක. රයිට්. අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ මේ සුපිරි නායකයා ගැන. එහෙමත් නැත්නම් සුපිරි වීරයා ගැන. මේ වීඩියෝ එකෙන් මේ Optimus Prime ගැන කතා කළ යුතු හැම දෙයක්ම A to Z කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක නිසා අනිවාර්යයෙන්ම skip නොකර එක දිගටම වීඩියෝ එක බලන්න. ඉතින් මේ Optimus ගැන විතරක්ම නෙමෙයි මේ මුළු Transformers ලා හැම කෙනෙක් ගැනම විවිධ origins අපිට මේ වෙනකොටත් දකින්න ලැබිලා තියෙනවා. ඉතින් මේ හැම එකක්ම මම මෙතනදි කතා කරන්න යන්නේ නැහැ. ගොඩක් දෙනා පිළිගන්න. ඒ වගේම ගොඩක්ම ප්‍රසිද්ධම origin එක ගැන තමයි මම ඔයාලට අද explain කරන්න යන්නේ. ඔයාලා මේ වෙනකොටත් දන්නවා ඇති Cybertron නිර්මාණය කළේ Primus කියලා දෙවියෙක් වගේ කෙනෙක්. පොදුවේ ගත්තහම Cybertron වල දෙවියා විදියට හඳුන්වන්නේ මෙන්න මෙයාව තමයි. ඒ වගේම මේ Primus හිටිය ලොකුම villain තමයි Unicron කියලා කියන්නේ. ඉතින් මේ Unicron කියලා කියන්නේ බහසු කෙනෙක් නෙමෙයි. මෙයාව පරද්දන්න ගොඩක් අමාරු කෙනෙක්. ඒක නිසා මේ ප්‍රයිමස් කරන්නේ ශක්තිමත් නිර්මාණ ධාතුණක් බිහි කරන එක. මේ ධාතුණ පොදුවේ හඳුන්වන නම තමයි the 13 කියලා කියන්නේ. ඉතින් මේ the 13 කියලා කියන්නේ මුල්ම ප්‍රයිම්ලා 13 දෙනා. ඉතින් මේ 13 දෙනාගෙන් අවසානම කෙනා තමයි මේ Optimus Prime කියලා කියන්නේ. ඉතින් මේ සිදුවීම් ගැන මම ඔයාලට මගේ මේ playlist එකෙන් අරගෙන ආපු පළවෙනි වීඩියෝ එකෙන් A to Z explain කරලා දෙනවා. ඉතින් ඔයා තවමත් මේ වීඩියෝ එක බලපු නැති කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක බලන්න. ඉතින් මේ ප්‍රයිමස් විසින් නිර්මාණය කරපු මුල්ම ප්‍රයිම්ලා 13 දෙනාට ඒ කෙනාට ආවේණික වූ විශේෂ බලතලයන් තිබිලා තියෙනවා. නමුත් අවාසනාවකට වගේ මේ 13 වෙනි ප්‍රයිම්ට, ඒ කියන්නේ අපේ මේ Optimus Prime ට කිසිම විශේෂ බලයක්වත් කිසිම අවියායුධයක්වත් තිබිලා නැහැ. මෙයා කරලා තියෙන්නේ අනිත් ප්‍රයිම්ලා 13 දෙනාට පුළුවන් තරම් තමන්ගේ වචනෙන් ශක්තියක් වෙන එක. මේ වීඩියෝ එක ඉස්සරහට යන්න කලින් ඔයාලට පැහැදිලි කරන්න දෙයක් තියෙනවා. දැන් මෙතනදී කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ Optimus Prime වත් මෙතනදී මේ Optimus යන නමින්ද හඳුන්වලා තියෙන්නේ කියලා. නැහැ. මෙයා පොදුවේ හඳුන්වලා තියෙන්නේ 13th කියන නමින්. රයිට්. නැවතත් කතාව ගැන කතා කරොත් ඉතින් මේ මුල්ම ප්‍රයිම්ලා 13 දෙනා මේ දුෂ්ට යුනිකෝර්න්ව කොහොම හරි පරද්දලා දානවා. ඒත් මෙතනින් පස්සේ තමයි හරිම කතාව පටන් ගන්නෙ. මේ සිදුවීම් වලින් පස්සේ මේ අනිකුත් ප්‍රයිම්ස්ලා 12 දෙනා අතරේ නොඑකුත් වූ ගැටුම් ඇති වෙන්න පටන් ගන්නවා. හැබැයි මේ ගැටුම් වලට Optimus සම්බන්ධ වෙන්නේ නැහැ. ඉතින් මේ ගැටුම් වලට හේතු විදියට සලකන්නේ සෝලස් ප්‍රයිම් ගේ මරණය. ඉතින් දැන් ඔයාලා බලනවා ඇති කවුද මේ සෝලස් ප්‍රයිම් කියන්නේ කියලා. මෙයත් මේ මුල්ම 13 දෙනා අතරින් කෙනෙක්. ඉතින් මේ සෝලස් ප්‍රයිම් කියන්නේ කවුද? සෝලස් ප්‍රයිම් කොහොමද මැරුනේ? ඒ වගේම මේ යුනිකෝර්න්ව පරාද කරලා දැම්මම පස්සේ මේ ප්‍රයිම්ලා 12 දෙනාට මොකද උනේ කියන එක ගැනත් මම වෙනම වීඩියෝස් වලින් ඔයාලට එක්ස්ප්ලেইন කරන්න බලාපොරොත්තු වෙනවා. දිනුවත් තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරලා දිගටම අපිත් එක්ක set වෙලා ඉන්න. කොහොම හරි මේ සිදුවීම් ගොඩක් උග්‍ර වෙලා ඔනික්ස් ප්‍රයිම් මෙහෙමත් ගොඩක් දරුණු විදියට තුවාල ලබනවා. ඉතින් මේ කාලෙදිම වගේ well of Allsparks එකත් සක්‍රිය වෙනවා. රයිට්. මොකක්ද මේ well of Allsparks කියලා හඳුන්වන්නේ? ප්‍රයිමස්. එහෙම නැත්නම් සයිබර්
සයිබටොන් වල දෙවියන් විදිහට හඳුන්වන කෙනා මේ මුළු සයිබටොන් ජාතියම බිහි කිරීමට පාවිච්චි කරපු උල්පත තමයි මේ වෙල් ඔෆ් ඕල්ස්පාක් කියන නමින් හඳුන්වලා තියෙන්නේ. මේ දේ මේ ප්‍රයිමස්ගේ ජීව බලය සඳහා ඍජු වාහකයක් විදිහටත් ක්‍රියා කරනවා. රයිට්. අපි ආයෙමත් කතාවට આવොත් මේ උණු සේරම දේවල් නිසා ඔප්ටිමස් ප්‍රයිම් තීරණය කරනවා Taman මේ කාලය ගත කරපු සේරම දේවල් නවත්තලා දාලා ආයෙ මුලින්ම සයිබටොන් වෙනුවෙන් Tamanවම කැප කරන්න. ඒක නිසා ඔප්ටිමස් මේ වෙල් ඔෆ් ඕල්ස්පාක් එක තුලට ගිහින් සාමාන්‍ය සයිබටොනියන් කෙනෙක් විදිහට නැවත ඉපදෙන්න තීරණය කරනවා. ඉතින් මේ දේවල් කරන්න කලින් ඔප්ටිමස් මේ ඇල්ෆා ට්‍රවෙන්ඩර් නමින් හඳුන්වන තවත් ප්‍රයිම් කෙනෙක්ගෙන් එක ඉල්ලීමක් කරනවා. ඒ තමයි ද කවනන්ට් ඔෆ් ප්‍රයිමස් කියන එකෙන් ඔප්ටිමස්ගේ නමට ඇති සීලම දත්ත ඉවත් කරලා දාලා Taman සිටියා කියන දේ මේ හැමතැනින්ම මකලා දාන්න කියන එක. රයිට්. මොකක්ද මේ ද කවනන්ට් ඔෆ් ප්‍රයිමස් කියලා කියන්නේ? මේක ප්‍රයිමස්ගේ ගිවිසුම විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම බුක් ඔෆ් ප්‍රයිමස් කියලත් හඳුන්වලා තියෙනවා. මේක සරලවම ට්‍රාන්ස්ෆෝමර්ස් ලගේ බයිබලයේ විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. රයිට්. මේ සිදුවීමෙන් පස්සේ ඔප්ටිමස් Tamanගේ අනිකුත් සහෝදර ප්‍රයිමරුන්ගෙන් සමු අරගෙන අර මම ඉස්සෙල්ලා කියපු වෙල් ඔෆ් ඕල්ස්පාක් එකත් එක්ක සම්බන්ධ වෙනවා. ඒ වගේම අලුත්ම යාන්ත්‍රික ජීවයක් මුළු සයිබර්ට්‍රෝනිය පුරාම මෙතනින් පස්සේ පැතිරෙන්න පටන් ගන්නවා. මේකෙන් පස්සේ තමයි මේ වෙල් ඔෆ් ඕල්ස්පාක් එක මගින් විවිධාකාර වූ මානව රූපී සයිබර්ට්‍රෝනියානුවන්හට උපත ලබා දෙන්නේ. ඒ අතරේ ඔරයන් පැක්ස් යන නමින් හඳුන්වන අලුත්ම ට්‍රාන්ස්ෆෝමර් කෙනෙකුත් මෙතනදී දකින්න ලැබෙනවා. මෙයා තමයි මම අර ඉස්සෙල්ලා කියපු ප්‍රයිම් කෙනෙක් විදියට හිටපු 13th කියන කෙනා. නමුත් වෙනසකට තියෙන්නේ ඔහුට මේ ඔහු මුල්ම 13 දෙනා අතර සිටි බව මතක නැතිවීමයි. නමුත් ඇල්ෆා ට්‍රවෙන්ඩර් නමින් හඳුන්වන ප්‍රයිම් මේ දේවල් මේ අලුත්ම ස්වරූපයකින් ඉන්න ඔරයන්ට කියන්න යන්නේ නැතුව රහසිගතව මෙයාව නිරීක්ෂණය කරනවා. ඉතින් මේ සිදුවීම වලින් පස්සේ ඔරයන් අයකන් වල තියෙන වාර්තා ශාලාවක ලිපිකරුවෙක් විදියට කටයුතු කරන්න පටන් ගන්නවා. ඒ වගේම මෙතනිනුත් ටික කාලයක් ගත වෙලා ගියාට පස්සේ ඔරයන් පැක්ස් මේ ඇල්ෆා ට්‍රවෙන්ඩර්ගේ සහායකයා විදියට පත් වෙනු ලබනවා. මෙන්න මේ කාලෙදී තමයි මේ සයිබර්ට්‍රෝන් වල ක්වින්ටසන්ස් යන නමින් හඳුන්වන අලුත්ම ජීවීන් පිරිසකගේ කතාවත් කතාවට නැගෙන්නේ. ඉතින් ඔයා අපේ channel එකට අලුත් කෙනෙක් නම් දැන් බලනවා ඇති කවුද මේ ක්වින්ටසන්ස් ලා කියන්නේ කියලා. ඒක නිසා මම ඔයාලට මතක් කරනවා අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක බලන්න කියලා. මොකද මම ඒකෙදි මේ හැම දෙයක්ම හරියට කතා කරලා දිනවා. එතකොට ඔයාලට මේ කතාව තවදුරටත් පැහැදිලිව තේරෙන්න පටන් ගනීවි. රයිට්. ආයමත් කතාවට આવොත් මෙන්න මේ කාලේදී ඔරයන් පැක්ස් මේ ක්වින්ටසන්ස් ලට එරෙහිව සටන් කිරීම සඳහා කැරලිකාර කණ්ඩායමකට එකතු වෙනවා. මෙතනදී ඔප්ටිමස් ජෑස් යන නමින් හඳුන්වන ට්‍රාන්ස්ෆෝමර් එක්කත් ලොකු මිත්‍රත්වයක් ගොඩනගා ගන්නවා. ඉතින් මේ ජෑස් කියලා කියන්නේ ගොඩක් කඩිසර. ඒ වගේම වේගවත් ට්‍රාන්ස්ෆෝමර් කෙනෙක්. ට්‍රාන්ස්ෆෝමර්ස් පළවෙනි මූවී එකේදී අපිට මේ ජෑස්ව දකින්න ලැබෙනවා. ඉතින් ඔයාලට මේ ජෑස් ගැනත් වෙනම වීඩියෝ එකක් ඕන නම් අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. රයිට්. ආයමත් කතාවට આવොත් මේ කැරලිකාර සිදුවීම් අතරමැදදී අල්ට්‍රා මැග්නස් යන නමින් හඳුන්වන ට්‍රාන්ස්ෆෝමර් මේ ඔරයන් පැක්ස්ගේ පුද්ගලික ආරක්ෂකයා විදියට පත් කරනු ලබනවා. ඉතින් මේ අල්ට්‍රා මැග්නස් කියලා කියන්නේ ඔප්ටිමස්ට හිටපු ගොඩක් විශ්වාසවන්තම කෙනෙක්. ඒ වගේම මේ අල්ට්‍රා මැග්නස් අපිට කිහිප වතාවකදීම නොයෙකුත් සීරීස් වලින් දකින්න ලැබුණා. ඉතින් ඔයාලට මේ අල්ට්‍රා මැග්නස් ගැන දැනගන්න ඕනේ නම් අනිවාර්යයෙන් පහලින් කමෙන්ට් කරගෙන යන්න. අපි එයා ගැනත් ඉස්සරහට කතා කරමු. රයිට්. කොහොම හරි මේ හැම ක්‍රියාදාමයකම අවසාන ප්‍රතිඵලයේ විදියට ක්වින්ටසන්ස්ලට මේ සයිබර්ට්‍රෝනිය හැරෑමට සිද්ධ වෙනවා. ඒත් එක්කම වගේ මේ සයිබර්ට්‍රෝනිය ස්වර්ණමය යුගය පටන් ගන්නවා. ඒ වගේම මේ කාලෙදිම වගේ තමයි සයිබර්ට්‍රෝන් වල පන්ති ભેදය යන නමින් හඳුන්වන අර්බුදකාරී තත්ත්වය මතුවෙන්න පටන් ගන්නෙ. ඉතින් මෙන්න මේ සිදුවීම වෙන කාලෙදිම වගේ තමයි අපි කොයි කවුරුත් දන්න මෙගාට්‍රෝන් සහ ඔරයන් පැක්ස් අතර මිත්‍රත්වය පටන් ගන්නෙ. ඉතින් මේ දෙන්නටම ඕනේ වෙන්නේ මේ සයිබර්ට්‍රෝන් වල පන්ති ભેදය නැති කරලා දාලා සයිබර්ට්‍රෝන් වලට සාමය ගේන්න. ඒක නිසා මේ දෙන්න තුල ලොකුම ලොකු මිත්‍රත්වයක් හරියට සහෝදරවරු අතර තියෙන බැඳීමක් වගේ ලොකු බැඳීමක් ඇති වෙන්න පටන් ගන්නවා. මේ දෙන්නගේ කොච්චර ශක්තිමත් බැඳීමක් තිබ්බද කිව්වොත් මේ දෙන්නට දෙන්න සෑහෙන උදව් කරගෙන දිනනවා. නමුත් අවාසනාවකට වගේ කාලය වෙනස් වුණා. මේ දෙන්නගේ අදහස් මේ දෙන්නගේ දැක්මවල් එකිනෙකට ගොඩක් ප්‍රතිවිරුද්ධ වෙන්න පටන් ගත්තා. මෙතනදී මේ දෙන්නගේ තියෙන මේ දැක්මවල වෙනස කිව්වොත් ඔරයන්ගේ දැක්ම ගොඩක් සුබවාදී වුණු අතර මෙගාට්‍රෝන්ගේ දැක්ම ගොඩක් දරුණු එකක් බවට පත් වුණා. ඉතින් කොහොමෙන් කොහොමෙන් හරි මේ පන්ති ભેදය මේ සයිබර්ට්‍රෝනේ පුරාම පැතිරෙන්න පටන් ගත්ත නිසා හයි කවුසිල් එක විසින් අලුත් ප්‍රයිම් කෙනෙක් පත් කරන්න තීරණය කරනවා. නමුත් ඔයාලා මතක තියාගන්න මේ කාලේ වෙනකොට සෙන්ටිනල් යන නමින් හඳුන්වපු ට්‍රාන්ස්ෆෝමර් සෙන්ටිනල් Z යන නමින් ප්‍රයිම් කෙනෙක් විදියට පත් වෙලා තමයි හිටියේ. ඉතින් මම සෙන්ටිනල් ගැන කරන වීඩියෝ එකෙන් අනිවාර්යයෙන්ම මේ ගැනත් ඔයාලට එක්ස්ප්ලেইন කරන්නම්. දැනට ඔයාලා මේ දේ විතරක් මතක තියාගෙන ඉන්න. රයිට්. ඔයාලට ඊළඟට තවත් ප්‍රශ්නයක් එනවා ඇති. මොකක්ද මේ හයි කවුන්සිල් එක කියන්නේ කියලා. මේ හයි කවුන්සිල් එක කියන්නේ සයිබර්ට්‍රෝන් වල තිබුණු ප්‍රධානම පාලක මණ්ඩලය. මේ කවුන්සිල් එකේ සයිබර්ට්‍රෝන් වල පෙරන්නන් හා ආරම්භකයන් විදියට සලකන වැඩි
වැඩිහිටියන් පිරිසක් සමාජිකය විදියට කටයුතු කරලා තියෙනවා. රයිට්. ආයමත් කතාවට આવොත් මේ හයි කවුන්සිල් එක විසින් මේ උද්ගත වෙලා තියෙන ගැටලුකාරී තත්ත්වය නිසා අලුත් ප්‍රයිම් කෙනෙක් පත් කරනු ලබනවා. ඉතින් මේ විදියට මේ ඔරයන් පැක්ස් ඔප්ටිමස් යන නමින් ඊළඟ ප්‍රයිම් තනතුරට පත් වෙනවා. දැන් ඔයාලට එන ප්‍රශ්නේ තමයි මේ ඔප්ටිමස් කියලා කියන්නේ 13 වෙනි ප්‍රයිම්ද 14 වෙනි ප්‍රයිම්ද කියන එක. අපි හරිම විදියට ගත්තොත් ඔප්ටිමස් කියන්නේ 14 වෙනි ප්‍රයිම් වෙන්න ඕනේ. ඒත් ඒක එහෙම නැහැ. ට්‍රාන්ස්ෆෝමර්ස් ලගන කතා කරන්න තියෙන ප්‍රධාන මූලාශ්‍ර සහ අනිකුත් මූලාශ්‍රවල මේ ඔප්ටිමස්ව 13 වෙනි ප්‍රයිම් විදියට තමයි හඳුන්වන්නේ. මට හිතෙන විදියට ඒකට හේතු වෙලා තියෙන්නේ මුල්ම 13 දෙනාගෙන් මෙයා අන්තිමයා වුණු නිසා ඒකට ගරු කිරීමක් විදියට මෙයාව දිගටම 13 වෙනියා සහ අවසාන ප්‍රයිම් විදියට හඳුන්වලා තියෙනවා කියන එක. ඒ වුණත් ඔයාලට තවත් ප්‍රශ්නයක් එනවා ඇති. මම ඉස්සෙල්ලා කියපු සෙන්ඩිනල් ප්‍රයිම් කීවෙනි ප්‍රයිම්ද කියන එක. ට්‍රාන්ස්ෆෝමර්ස් මූලාශ්‍ර සහ මේ එක එක්කෙනාගේ තියෙන තියරිස් පැත්තකට දාලා අපි හරිම පිළිවෙල ගත්තොත් මේ සෙන්ඩිනල් ජීටා ප්‍රයිම් තමයි 13 වෙනි ප්‍රයිම් විදියට පත් වෙන්න ඕනේ. ඊට පස්සේ තමයි ඔරයන් පැක්ස් ප්‍රයිම් යන තනතුරට පත් වෙන්න ඕනේ. ඔය සිදුවීම් වලින් පස්සෙත් මේ සයිබර්ට්‍රෝන් වල රොඩිමස් යන නමින් තවත් ප්‍රයිම් කෙනෙක් පත් වෙලා තියෙනවා. ඉතින් ඒ ප්‍රයිම්වත් කිසිම ස්ථානයකදී කීවෙනි ප්‍රයිම්ද කියලා කිසිම සඳහනක් කරලා නැහැ. ඉතින් මේ පිළිවෙල අපිටමයි හරි පිළිවෙලට හදාගන්න වෙන්නේ. ඒකයි මම ඔයාලට මගේ තියෙන අදහස මෙහෙම පැහැදිලිව ඔයාලට කිව්වේ. ඉතින් ඔප්ටිමස් කියලා කියන්නේ පොදුවේ සහ හරිම විදියට ගත්තොත් 13 ප්‍රයිම් විදියටත් අපිට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම අවසාන ප්‍රයිම් විදියටත් හඳුන්වන්න පුළුවන්. ඉතින් ඔයා මෙන්න මේ දේ තමයි දිගටම ඔළුවේ තියාගෙන මේ ට්‍රාන්ස්ෆෝමර්ස් ෆ්‍රැන්චයිස් එක රස විඳින්න ඕනේ. ඒ මොකද කිව්වොත් නැත්තම් මේ අපේ තියෙන අදහස මේකට සම්බන්ධ කරගෙන අපි මේ මූවිස් සහ ටීවී සීරීස් බැලුවොත් අපි ගොඩක් පැටලෙන්න පටන් ගන්නවා. ඒක නිසා එයාලා මේ අපිට ඉදිරිපත් කරන දේ ඒ විදියට හරියට එන්ජොයි කරමු. දැන් ඔයාලා බලනවා ඇති මම මෙතනදී තවත් අලුත් නමක් කිව්වා. ඒ තමයි රොඩිමස් ප්‍රයිම්. ඉතින් මේ රොඩිමස් ප්‍රයිම් කියලා කියන්නේ ඔයාලා ට්‍රාන්ස්ෆෝමර්ස් ද ලාස්ට් නයිට් මූවී කදී දැකපු හොට් රොඩ් යන නමින් හඳුන්වපු ට්‍රාන්ස්ෆෝමර්. දැන් ඔයාලා බලනවා ඇති ඒකෙනත් ප්‍රයිම් කෙනෙක්ද කියලා. මූවී ෆ්‍රැන්චයිස් එකට අනුව නම් එයා තවම ප්‍රයිම් කෙනෙක් විදියට පත් වෙලා නැහැ. නමුත් කොමික් සහ අනිකුත් ඇනිමේටඩ් සීරීස් ඔරිජින් ගත්තාම මේ හොට් රොඩ් උත් එක ප්‍රයිම් කෙනෙක් විදියට පත් වෙලා දිනවා. ඉතින් ඔයාලට මේ රොඩිමස් ප්‍රයිම් ගැනත් දැනගන්න ඕනේ නම් අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. රයිට්. අපි නැවතත් අපේ කතාවට આવොත් මේ හයි කවුන්සිල් එක විසින් සිදු කරපු සිදුවීම නිසා තමන්ට සහෝදරයා විදියට හිටපු තමන්ගේ මිත්‍රයා තමන්ගේ ලොකුම හතුර බවට පත් වෙනවා. ඒත් එක්කම මෙගාට්‍රෝන් ඩිසෙප්ටිකොන් යන නමින් තමන්ටම කියලා වෙනම ටීම් එකක් හදාගන්නවා. තමන්ගේ සහෝදරයා වගේ හිටපු මේ මෙගාට්‍රෝන් කියන කෙනා දැන් ලොකු විනාශයක් කරන්න යන නිසා ඔප්ටිමස් ප්‍රයිම් විසින් තමන්ටම කියලා තවත් ටීම් එකක් හදාගන්නවා. ඒ ටීම් එකේ නම තමයි ඔටෝබොට් කියලා කියන්නේ. මෙන්න මේ විදියට තමයි සහෝදර බැඳීමකට සමාන බැඳීමක් තිබුණු මේ දෙන්නා එකිනෙකාට විරුද්ධව යුද්ධ කරන්න පටන් ගන්නෙ. රයිට්. කොහොම හරි මේ දෙගොල්ලන්ගේ යුද්ධයේ අවසාන කාලයේදී තමයි ඔප්ටිමස් මේට්‍රික්ස් ඔෆ් ලීඩර්ෂිප් එක ලබා ගන්නෙ. රයිට්. මොකක්ද මේ මේට්‍රික්ස් ඔෆ් ලීඩර්ෂිප් කියලා කියන්නේ? මෙන්න මේ උපාංගය සයිබර්ටෝන් වල දෙවියන් විදියට හඳුන්වන ප්‍රයිමස්ගේ බලය සඳහා වාහකයක් විදියට ක්‍රියා කරන දෙයක්. ඒ වගේම ට්‍රාන්ස්ෆෝමර්ස් ලගේ මරණින් මතු ජීවිතයට ප්‍රවේශ වීමේ මාධ්‍යයක් ලෙසත් මේ උපාංගය යොදාගෙන තියෙනවා. ඒ වගේම මේ මේට්‍රික්ස් එක මගින් මියගිය ඔටෝබොට් ලීඩර්ස්ලත් එක්කත් සංනිවේදනය කරන්න පුළුවන්. ඒ වගේම තවත් කරුණක් කිව්වොත් මේ මේට්‍රික්ස් එක තමයි අපි කොයි කවුරුත් දන්න යුනිකෝර්න්ව බිය ගන්නවලා යුනිකෝර්න්ව පරාද කරලා දාන්න පුළුවන් ලොකුම දේ විදියට සලකන්නේ. ඉතින් දැන් ඔයාලට තේරෙනවා ඇති මේ මේට්‍රික්ස් එක කියන්නේ කොච්චර පවර්ෆුල් දෙයක්ද කියන එක. රයිට්. ආයමත් කතාවට આવොත් ඔප්ටිමස් මේ මේට්‍රික්ස් එක ලබා ගන්න කලින් මෙගාට්‍රෝන් විසින් මේ සයිබර්ට්‍රෝන් වලට ඩාර්ක් එනර්ජන් එකතු කරනවා. ඉතින් මොනවද මේ ඩාර්ක් එනර්ජන් කියලා කියන්නේ? යුනිකෝර්න්ගේ රුධිරය සහ ඇන්ටිස්පාක් යන නමිනුත් මේ ඩාර්ක් එනර්ජන් හඳුන්වලා දෙනවා. ඒ වගේම මේ ඩාර්ක් එනර්ජන් වලින් මැරුණු ට්‍රාන්ස්ෆෝමර්ස් ලට ප්‍රාණය ලබා දෙන්න හැකියාවක් තියෙනවා. රයිට්. ආයමත් කතාවට આવොත් මේ ඩාර්ක් එනර්ජන් වලින් සයිබර්ට්‍රෝන් වලට ලොකු බලපෑමක් වෙන්න පුළුවන් නිසා ඔප්ටිමස් ප්‍රයිම් ගොඩක් නොසන්සුන් වෙනවා. මෙතනදී ඔප්ටිමස්ට වෙන විසඳුමක් නැති නිසා කරන්න තියෙන හොඳම විසඳුම විදියට සයිබර්ට්‍රෝන් වල ජීවය රැඳිලා තියෙන ඕල්ස්පාක් එක සයිබර්ට්‍රෝන් වලින් පිට කරලා දානවා. මේකේ ප්‍රතිඵලයක් විදියට තමයි මේ ඕල්ස්පාක් එක පෘථිවියට එන්නේ. ඉතින් ඔය වීඩියෝ එකට අලුත් කෙනෙක් නම් දැන් බලනවා ඇති මේ ඕල්ස්පාක් එක කියන්නේ මොකක්ද කියලා. මම මීට කලින් ගෙනාපු මෙන්න මේ වීඩියෝ එකේදී මේ ඕල්ස්පාක් එක කියන්නේ මොකක්ද කියලා ඔයාලට මම හරියට එක්ස්ප්ලেইন කරලා තියෙනවා. අනිවාර්යයෙන්ම ඒ වීඩියෝ එක බලන්න. රයිට්. මේ සිදුවීම වල අවසානයේදී ඔටෝබොට්ස්ලා සහ ඩිසෙප්ටිකොන්ලා නොඑක් විදියට සටන් කරගැනීමෙන් සයිබර්ට්‍රෝන් වලින් පිට වෙලා යනවා. ඒත් එක්කම මේ ඔටෝබොට්ස්ලක සහ ඩිසෙප්ටිකොන්ස්ලගේ නොඑකුත් වූ කණ්ඩායම් මේ මුළු මන්දාගිනිය පුරාවටම විසිරීලා යනවා. ඉතින් මේ විදියට ටික කාලයක් ගියාට පස්සේ තමයි ඉතිරි වෙලා හිටපු ඔටෝබොට්ස්ලා කිහිප දෙනෙක් සහ ඔප්ටිමස් ප්‍රයිම් Earth එකට එන්නේ. ඉතින් මේ විදියට ඔටෝබොට්ස්ලා Earth එකට ආවට පස්සේ ටික කාලයක් ගිහින් ඩිසෙප්ටිකොන්ස්ලත් මේ Earth එකට එනවා. මේ සිදුවීම වලින් පස්සේ තමයි ඔටෝබොට්ස්ලා සහ ඩිසෙප්ටිකොන්ස්ලා අතරේ Earth එකේ නොඑකුත් වූ සටන් ඇති වෙන්න පටන් ගන්නෙ. ඉතින් ඕක තමයි මේ ඔරයන්
ඔරයන් පැක්ස් එහෙමත් නැත්නම් ඔප්ටිමස් ප්‍රයිම් ගේ හරිම කතාව. ඉතින් මෙතනදී මම නැවතත් ඔයාලට මතක් කරන්නේ මේ ට්‍රාන්ස්ෆෝමර්ස් ලාට විවිධ වූ ඔරිජින්ස් කිහිපයක්ම දිනනවා. ඉතින් මේ සමහර ඔරිජින්ස් වලදී මේ සිදුවුණු සිදුවීම් සුළු හෝ වැඩි වශයෙන් වෙනස් වෙන්න පුළුවන්. නමුත් මේ ඔරිජින් එක තමයි ගොඩක්ම ප්‍රසිද්ධම ඔරිජින් එක වෙන්නේ. ඒක නිසායි මම ඔයාලට මේ ඔරිජින් එක ගොඩක් පැහැදිලිව එක්ස්ප්ලেইন කරන්න පටන් ගත්තේ. රයිට්. අපි දැන් බලමු මේ ඔප්ටිමස්ට තියෙන පවර්ස් සහ ඇබිලිටීස් මොනවද කියලා. ඉතින් මේ ඔප්ටිමස්ට අතිවිශාල ශක්තියක් තියෙනවා. ඒ වගේම මේ ඔප්ටිමස්ට ලොකු කල්පවත්මක් තියෙනවා. ඒ වගේම සැහැණ ස්පීඩ් එකකුත් මේ ඔප්ටිමස් ප්‍රයිම්ට තියෙනවා. ඒ වගේම මේ ඔප්ටිමස්ට පියෑඹීමේ හැකියාවක් තියෙනවා. මීට අමතරව හොලෝග්‍රැෆික් ප්‍රක්ෂේපණය කරන්නත් පුළුවන්. ඔයාලට මතක ඇති ට්‍රාන්ස්ෆෝමර්ස් පළවෙනි මූවි එකෙන් අපිට මේ පවර් එක දකින්න ලැබුණා. ඉතින් මේ ඔප්ටිමස්ට තියෙන ඇබිලිටීස් ගැන කතා කරොත් ඔප්ටිමස් කියලා කියන්නේ අතිශය දක්ෂ සටන්කාමියෙක්. හෑන්ඩ් ටු හෑන්ඩ් කම්බැට් වල එක්ස්පර්ට් කෙනෙක් විදිහටත් අපිට මේ ඔප්ටිමස්ව හඳුන්වන්න පුළුවන්. ඒ වගේම මේ ඔප්ටිමස් කඩු සටන් වලත් අතිශය දක්ෂ කෙනෙක් විදිහට කටයුතු කරන කෙනෙක්. ඒ වගේම මේ ඔප්ටිමස්ට ඕනෑම විදිහක ගිනිඅවියක් භාවිතා කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම මේ ඔප්ටිමස් කියලා කියන්නේ ගොඩක් උපායශීලී දක්ෂ රණශූරයෙක් විදිහට කටයුතු කරන කෙනෙක්. මෙයාට ඕනෑම යුද්ධයකට ගොඩක් දක්ෂ විදිහට සැලසුම් හදන්න පුළුවන්. ඉතින් ඔප්ටිමස්ගේ මේ සැලසුම් නිසා තමයි ගොඩක් සටන් වලින් ඩිසෙප්ටිකොන්ස්ලා පරාජය වෙලා ඔටෝබර්ස්ලා ජයගනු ලබන්නේ. ඒ වගේම මේ ඔප්ටිමස්ට පුළුවන් ඩිසෙප්ටිකොන්ස් බලකොටු වල තියෙන දුර්වල ස්ථාන හොයාගෙන තමන්ගේ සැලසුම් වලට ඒවා යොදා ගන්න. ඉතින් මේ කරුණත් ඔප්ටිමස්ගේ තියෙන උපායශීලීත්වයට කදිම නිදසුනක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම මේ ඔප්ටිමස් කියලා කියන්නේ සයිබර්ට්‍රොන් වල හිටපු ගොඩක් දක්ෂ විද්‍යාඥයෙක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. මීට අමතරව මේ ඔප්ටිමස්ට භාෂා විශාල ප්‍රමාණයක් කතා කිරීමේ හැකියාව තියෙනවා. රයිට්. ඉතින් දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් මම මේ ඉස්සෙල්ලා කිව්ව ඔප්ටිමස්ට තියෙන ෆයිටින් ස්කිල්ස් ඇත්තනම තියෙනවද කියලා. ඒකට උදාහරණ කිහිපයක්ම දෙනවා. ඉතින් මේ ඔප්ටිමස් ප්‍රයිම් ගේ තියෙන මේ ෆයිටින් ස්කිල් එක ගත්තාම ඒක ගොඩක් දරුණු වේගවත් ස්කිල් එකක්. ඔයාලා බලනවා ඇති මම ඇයි එහෙම කියන්නේ කියලා. සයිබර්ට්‍රෝන් වල හිටපු ගොඩක් දක්ෂම සයිබර්ට්‍රෝනේම හිත දිනාගත්තු මෙගාට්‍රෝන් කියන කෙනාව සෑහෙන වාර ගණනක් පරද්දලා තියෙන එකම කෙනා තමයි මේ ඔප්ටිමස් ප්‍රයිම් කියලා කියන්නේ. ඒ වගේම මූවි ෆ්‍රැන්චයිස් එක ගත්තොත් ඔයාලට මතක ඇති ඔප්ටිමස් ප්‍රයිම්ට වඩා අඩි ගාණක් උස ග්‍රිම්ලොක්ව එක පහරකින් පරාද කරලා දාලා තමන්ට යටත් කරගත්තු හැටි. ඒ වගේම තවත් සිදුවීමක් ගැන ඔයාලට මතක් කරොත් ඔයාලට මතකද ට්‍රාන්ස්ෆෝමර්ස් දෙවෙනි මූවි එකේදී සෑම්ව බේරා ගැනීම සඳහා ඔප්ටිමස් ප්‍රයිම් තනියම ඩිසෙප්ටිකොන්ස්ලාට ඉන්න දක්ෂම තුන්දෙනෙක් එක්ක එක දිගට නොනවත්වාම සටන් කරා. ඉතින් මේ හැම සිදුවීමක් ගත්තාම අපිට දකින්න ලැබෙන එකම එක දෙයයි. ඒ තමයි ඔප්ටිමස්ට තියෙන ෆයිටින් ස්කිල් එක. ඒ වගේම ඔප්ටිමස්ට තියෙන ඉදිරිතරකම. ඒ වගේම ඔයාලට මතක ඇති මේ සිදුවීම වෙනකොට ඔප්ටිමස් ලස්සන ඩයලොග්ස් ටිකක් එහෙමත් කියනවා. ඉතින් මේකිනුත් අපිට තේරෙන්නේ ඔප්ටිමස් කියලා කියන්නේ ගොඩක් දරුණු කෙනෙක් කියන එක. ගොඩක් දරුණු ෆයිටර් කෙනෙක් කියන එක. ඔයාලට මතකද මේ ෆයිට් එකේදී ස්ටාර් ස්ට්‍රීම්ගේ අත කපලා දාලා ඒ අතින්ම ස්ටාර් ස්ට්‍රීම්ට ගහලා දානවා. මෙගාට්‍රෝන්ටත් උඩු පට්ටම් වෙන්නම ගහලා දානවා. අන්තිමටම ග්‍රින්ඩෝගේ ඔළුවත් දෙකට ඉරලා දානවා. ඉතින් ඔයාලට මෙතනනුත් පේන්නේ මේ ඔප්ටිමස්ගේ තියෙන ගොඩක් දරුණු ෆයිටින් ස්කිල් එක. ඒ වගේම මම දැකපු අනිත් හොඳම සීන් එක තමයි ට්‍රාන්ස්ෆෝමර්ස් දෙවෙනි මූවි එකේ අවසානම සීන් එක. ඒකෙදි තවත් ප්‍රයිම් කෙනෙක් වුණු ද ෆෝලන් උන්හිටි දැන් නැති වෙන්නම ගහලා දානවා. මෙතනදී ෆෝලන්ගේ වෙපන් එකෙන් ෆෝලන්ටම ඇටැක් කරලා ෆෝලන්ගේ වෙස් මූණ ගලවලා දානවා. ඒත් එක්කම ෆෝලන්ගේ වෙපන් එක පාවිච්චි කරන්න බැරි වෙන්න ෆෝලන්ගේ ඇඟිලි ටිකක් කපලා දානවා. අවසානයේදී ෆෝලන්ගේ පපුව හරහා ෆෝලන්ට ඇටැක් කරලා ෆෝලන්ගේ ස්පාක් එකක් තමන්ගේ අතට ගන්න මේ ඔප්ටිමස් සමත් වෙනවා. ඊළඟට කතා කරන්න තියෙන අනිත් දේ තමයි ට්‍රාන්ස්ෆෝමර්ස් 3 ෆිල්ම් එකේ අවසාන බැටල් එක. මෙගාට්‍රෝන්ව තනි අතකින් ඉවර කරලා දාලා තමන්ගේ ගුරුවරයා වුණු සෙන්ටිනල් ප්‍රයිම්වත් අනුකම්පා විරහිත ලෙස මරලා දාන තරම් කුරිරු විදියට සටන් කරනවා. රයිට්. ඉතින් මේ හැම දෙයකින්ම මේ ඔප්ටිමස් ප්‍රයිම් කියලා කියන්නේ ගොඩක් දරුණු දක්ෂ ෆයිටර් කෙනෙක්ද කියලා අපිට පැහැදිලි කරගන්න පුළුවන්. රයිට්. අපි ඊළඟට මේ ඔප්ටිමස්ට තියෙන වෙපන්ස් ගැන කතා කරමු. අයන් බ්ලාස්ටර් එකක්, බැරට් කැනොන්ස්, මැෂින් ගන්, ඒ වගේම එනර්ජන් සෝර්ස් දෙකකුත් මේ ඔප්ටිමස්ට තිබිලා තියෙනවා. මීට අමතරව තව ඩැගර් එකක්, ෂීල්ඩ් එකකුත් මේ ඔප්ටිමස්ට තිබිලා තියෙනවා. ඒ වගේම නකල් ස්පයික්ස්, ෂීල්ඩ් කැනොන්, සෝඩ් ඔෆ් ජජ්මන්ට්, ෂොට් ගන්, ජෙට් වින් ගන් පොට්ස්, චාර්ජ් මිසයිල්ස්, ලාර්ජ් මිනිගන්, ජෙට් කැනොන්ස්. මීට අමතරව තවත් වෙපන්ස් කිහිපයක්ම මේ ඔප්ටිමස්ට තිබිලා තියෙනවා. රයිට්. ඊළඟට මේ ඔප්ටිමස් ට්‍රාන්ස්ෆෝම් වෙලා තියෙන වෙහිකල්ස් ගැන කතා කරොත් විවිධ ඔරිජින්ස් වලදී විවිධ වෙහිකල්ස් වලට ට්‍රාන්ස්ෆෝම් වෙලා තියෙනවා. ඉතින් මේ හැම එකක්ම මම මෙතනින් ඔයාලට දාන්නම්. රයිට්. ඉතින් මේ ඔප්ටිමස්ට එක එක ස්වරූප කිහිපයක්ම තිබිලා තියෙනවා. ඒ හැම ස්වරූපයක් අතරින්ම මේ කිහිපය ගොඩක් විශේෂ වෙනවා. ඉතින් ඔයාලට මේ ඔප්ටිමස්ගේ විවිධ ස්වරූප ගැනත් වීඩියෝස් ඕනේ නම් අනිවාර්යයෙන්ම
අනිවාර්යෙන්ම පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. රයිට්. අපිට මේ ඔප්ටිමස් ප්‍රයිම් එහෙම නැත්නම් ඔරයන් පැක්ස් ගැන කතා කරන්න දෙන්නේ මෙච්චරයි. ඉතින් මම හිතනවා මම මේ ඔප්ටිමස් ප්‍රයිම් ගැන ඔයාලට අරන් ආපු සේරම කරුණු ඔයාලට ගොඩක් ඉන්ටරෙස්ටිං ඇති කියලා. ඒ වගේම අද වීඩියෝ එකෙන් මේ ඔප්ටිමස් ප්‍රයිම් ගැන A to Z මම ඔයාලට එක්ස්ප්ලেইন කරලා දෙනවා. ඉතින් මම හිතනවා ඔයාලා නොදන්න දේවල් ගොඩක් මේ වීඩියෝ එකෙන් දැනගන්න ඇති කියලා. ඉතින් මම ඔයාලට මතක් කරනවා ට්‍රාන්ස්ෆෝමර්ස්ලා ගැන ගොඩක් උනන්දු ඔයාලගේ තවත් යාළුවෝ ඉන්නවා නම් අනිවාර්යයෙන්ම අපේ channel එක ගැන කියලා ඔයාලගේ යාළුවන්වත් අපිත් එක්ක එකතු කරන්න කියලා. ඒ වගේම ඔයාලා ඉන්න social media වලත් මේ වීඩියෝ එක share කරන්න අමතක කරන්න එපා. ඉතින් මේ වීඩියෝ එක ගැන වගේම මේ Optimus Prime ගැනත් ඔයාලා දන්න දේවල් අනිවාර්යයෙන්ම පහලින් comment කරගෙන යන්න. ඒ වගේම ඔයා මේ ට්‍රාන්ස්ෆෝමර්ස්ලා ගැන තව තවත් විස්තර දැනගන්න කැමති කෙනෙක් නම් අනිවාර්යයෙන්ම අපේ channel එක subscribe කරලා දිගටම අපිත් එක්ක set වෙලා ඉන්න. එහෙනම් තවත් මේ වගේම අලුත්ම වීඩියෝ එකකින් මුණගැහෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.